ඉතාලියේ ෆිරෙන්සි නගරයේ සමාධි මහා විහාරය 24 වෙනිවරටත් සංවිධානය කළ කටින පින්කම පසුගියදා පැවැත්වුණේ ශ්‍රී ලාංකිකයන් ප්‍රමුඛ විවිධ රටවල බෞද්ධ බැතිමතුන්ගේ සහභාගීත්වයෙන්. මෙහිදී ශ්‍රී ලාංකික දරුවන්ගේද සහභාගීත්වයෙන් සංවිධානය කළ පෙරහැර එදින වීදි සංචාරය කරමින් ඉතාලියේ වැසියන්ට නවමු අත්දැකීමක් එක්කලේය. ඉතාලියේ ප්‍රධාන සංගනායක පූජ්‍ය දොඩන්දෙනියේ නන්දසිරි ස්වාමින් වහන්සේගේ මග පෙන්වීම සහ උපදෙස් මත මෙම වැඩසටහන සාර්ථකව සංවිධානය කර තිබුණි. ෆිරෙන්සි සමාධි මහා විහාරයේ විහාරස්ථානයේ පසුගිය ඔක්තෝබර් 29 වෙනි දින පැවැත්වුණු කටින මහා පෙරහැර බොහොම උත්සාහවත් අන්දමින් පවත්වන්නට අපිට හැකියාවක් ලැබුණා. විශේෂයෙන්ම ඒ සඳහා අපේ විහාරස්ථානයේ දායක සභාවේ සියලුම දෙනා, ඒ වගේම ඇරෙස්සෝ සියනා වැනි නගරවල සියලු දායක පින්වතුන්ගේ ආධාර උපකාර මත මේ කටින චීවර පූජාව වදම් වන උතුම් චීවර පූජාව පූජා කරන්නට මේ පෙරහැර උත්සවස්ථාන අන්දමින් පවත්වන්නට ඒ සඳහා අපේ ප්‍රතිභා කලායතනයේ ඒ ගුරු පියාණන් එවැගේම ගුරු මෑණියන් බොහොම උත්සුක වුණා. එවැගේම අපි විශේෂයෙන් සිහිපත් කළ යුතුයි අපේ සමාධි සිංහල පාසලේ ඒ දයාබර ගුරුවරු, එවැගේම ඒ කුඩා ශිෂ්‍ය ශිෂ්‍යාවන්. මේ සියලු දෙනාම එකට එකතු වෙමින් මේ උත්සවය පවත්වන්නට අපට හැකියාවක් ශක්තියක් ලැබුණා. ඉතින් ඒ සඳහා අපිට විශේෂ අනුග්‍රහය ඉතාලි නගර සභාවෙන් ලබා දෙනවා. ඒ වගේම මේ ප්‍රදේශයේ සියලුම පාරවල් වහලා මේ කටින චීවර පූජාවට අදාළ මේ පෙරහැර පැවැත්වෙන්නේ විශේෂයෙන්ම ඒ රටේ අපි පවත්වන කලා සංස්කෘතික පෙරහැරක් කිව්වොත් නිවැරදි. ඉතින් ඒ සංස්කෘතික පෙරහැර සෑම අවුරුද්දකම බලාපොරොත්තු බොහෝ ඉතාලි ජාතිතු සිටිනවා. ඒ වගේම තමයි අපි මේ අසරේ සුවිශේෂීම වුණේ අපේ නිලමේ තනතුර ඉතාලි ජාතිකයෙකු කරා යොමු කොට මේ පෙරහැරට සහභාගී වෙන. ඉතින් ඒ සඳහා බොහෝම දෙනෙක් අපිට බොහොම ස්තුතිවන්ත වුණා. මොකද මේ අපේ ශ්‍රී ලාංකිකයනොත් ඉතාලි ජාතිකයනොත් එකට එකතු කරන බොහොම සම්බන්ධතා ගොඩනැංගෙන පෙරහැරක් වූ නිසාවෙන්ම එනිසා අපි මේ සඳහා තමන්ගේ ශ්‍රමය ධනය කැප කළ අපේ විහාරස්ථ දායක සභාවේ සියලු දෙනාටම, ඒ වගේම ෆිරෙන්සි නගරයේ සියලු දෙනාටම, ඇරෙස්සෝ සියනා ලූකා කියන මේ නගරවල සියලුම අපේ දායක දායිකාවන්ටත් ඒ විශේෂයෙන්ම අපි ස්තුතිවන්ත වන අතරම ඒ වගේම මේ කලා පෙරහැර සංස්කෘතික පෙරහැර මෙම දෙයක් මේ විදේශීය රටවල සිද්ධ වෙනවා කියලා අපි ශ්‍රී ලාංකිකයාට දැක ගන්න ලැබෙන්න සලස්වන්නට අපේ රුවානි සංස්ථාව කටයුතු කිරීම පිළිබඳව ඒ සංස්ථාවේ රුවානි සංස්ථාවේ සභාපතිතුමන් ආර්ය මණ්ඩලයට අපි බොහෝමත්ම ස්තුතිවන්ත වෙනවා. ඒ අත්දැකීම් දෙනවා මේ කටයුතු සාර්ථක කරගන්න දායකත්වය ලබා දීම පිළිබඳව.